දේනම් අපි අද සාකච්ඡා කරන්නේ අපි කතා කරපු ප්‍රශ්න පත්‍ර කට්ටලේ 9 වෙනි ප්‍රශ්න පත්‍රය තමයි කතා කරන්නේ. අද අපිට දීලා තියෙන්නේ පහත දෙබස කියවා අස ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දෙබස කියන්නේ දෙන්නේ අතර වෙන කතා බහක් නේද? කවුද මේ දෙබස ඉන්නේ? ළමයයි සමනලයයි. ළමයයි සමනලයයි අතර ඇති වෙන්න තියෙන දෙබසක් තමයි දීලා තියෙන්නේ. ළමයා කතා කරනවා සමනලයෝ සමනලයෝ. සමනලයා විතර පොඩි වැරද්දක් තියෙනවනේ. ඒ ළමයෝ නේද වෙන්න ඕනේ. එක හදන්න වෙනම හදන්න මම. ඒ ළමයෝ කියලා අහනවා. ඇයිලමයෝ ළමයා අහනවා කොහෙද ඔබ ඉගිලෙන්නේ? සමනලයා කියනවා පැණි සොයමින් ඉගිලෙන්නේ. අපේ ගෙදර මල්වත්තේ මල් පිපිලා හැම පැත්තේ. එහෙනම් මට මල්වත්තට යන්නට අවසර දෙන්නේ. ඕක අහන්නත් දෙයක්ද? මල් හැමතෙම අයිති නේද? එතන හැමතෙමට වඩා හොඳ හැමෝටම නේද? ඔයා වගේ පුංචි ළමයි හැම දිනාට කරුණාවයි. මේ ඔයාලගේ ගුරුවත් පොතේ තියෙන කොටස. මේකෙන් තමයි මේ දෙබස දීලා තියෙන්නේ. හරි, අපි බලමු දෙබසෙන් මොනවද අහන්නේ කියලා. මෙම දෙබස ඇතිවන්නේ කවුරුන් අතරද? ළමයයි සමනලයයි. ඔව්, ළමයයි. මාරු වෙන්නත් පුළුවන්. මම ලියනවා ළමයා හා සමනලයා කියලා. තව කෙනෙක්ට ලියන්න පුළුවන් ළමයා සහ සමනලයා. ළමයයි සමනලයයි අතර. සමනලයා සහ ළමයා අතර. වෙනස් උත්තර ලියන්න පුළුවන්. හරි, වෙනස් ඒවා තියෙනවා නම් අහන්න. ඊළඟට සමනලයා ඉගිලෙන්නේ කුමකටද? උඩ තියෙනවා මෙතන නේද? පැණි සොයමින් ඉගිලෙන්නේ. එහෙනම් පැණි සොයමින් කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් පැණි සොයමින් කියලා ලියන්න පුළුවන්. එහෙම පැණි සොයමින් නැත්නම් පැණි සොයන්න. වෙන උත්තර තියෙනවා නම් අහන්න. පැනිසෝ යන්න. පැනිසෝ යමින්. ඔව්, පැනිසෝ යමින්. හරි. ඊනකට මල් පිපිලා තිබෙන්නේ කොහෙද? වත්තේ. මල් වත්තේ. ළමයා කියනවා අපේ ගෙදර මල් වත්තේ තමයි මල් පිපිලා හැම පැත්තෙම. අපේ ගෙදර මල් වත්තේ කියලා. ඔව්, එහෙම තමයි ලියන්න ඕනේ. මෙතන ලියන්න වෙන්නේ අපේ ගෙදර මල් වත්තේ කියලා. එතකොට වත්තේ එහෙම තමයි තියෙන්නේ. ළමයා කියනවා අපේ ගෙදර මල් වත්තේ මල් පිපිලා හැම පැත්තේ. එතකොට මල් පිපිලා තියෙන්නේ කොහෙද? අපේ ගෙදර මල් වත්තේ. කවුරු හරි කෙනෙක් මල් වත්තේ කියලා විතරක් ලිව්වත් ඒකත් මං හරි දෙන්නම්. හැබැයි වත්තේ කියලා විතරක් නම් හරියන්නේ නැහැ. එතකොට සම්පූර්ණ අදහස නැහැ. ඒ ගෙදර මල් වත්තේ.
එහෙම නැත්තම් මල්වත්තේ වෙනස් උත්තර තියෙනවා නම් අහන්න. ඊනකට පුංචි යන පදයට සමාන පදයක් කුඩා පොඩි කුඩා පොඩි චූටි පොඩි චූටි පොඩි නුඹේ විශාල කියලා විශාල බෑ පුතේ සමාන පදයක් අහන්නේ පොඩි ඊනකට කුඩා පොඩි චූටි කියලා කියන්න පුළුවන් ඉතින් විශාල බෑ පුතේ විශාල කියන්නේ විරුද්ධ පදයක් පොඩි කුඩා චූටි සර් ආනුදේ සර් ඕකිට අහන්න කොනෙම්ම තියෙන වචනේ කොනෙම්ම තියෙන වචනේ ඒ කියන්නේ දැන් ලිව්වේ උත්තර තුනක්. ඔව් තුනෙන් එකක් තිබුණා නම් ඇති. චූටි. මම ලිව්වේ චූටි කියලා. චූටි නේ. ඔයාලත් එකද? මේ තුනෙන් ඕන එකක් හරි කියලා මම මේ ලියන්නේ. මල් යන පදේ ඒකවචන පදය. ඒකවචන කියන්නේ එකක්. බහුවචන කියන්නේ ගොඩා මොකක්ද එන්නේ මල් කියන එක ඒකවචනේ මල මල එන්නේ ඒකවචන කියන්නේ මල් දෙයක් නෙවෙයි පුතේ දැන් එකක් හංගවන පදනේ ඒකවචන කියන්නේ නේද බහුවචන කියන්නේ ගොඩක් හංගවන පද ඒතර මල් කියන්නේ ගොඩා මල මල එන්නේ සර් මල මල මල් කියන එකේ ඒකවචන පදේ මල ළමයි මල් පැණි බීමට ළමේ ළමයි නේ ළමයා නේද සමනලයාට අවසර දුන්නාද ඔව් 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 නැත්නම් දුන්නා අවසර දුන්නා කියලා ලියන්න පුළුවන් මෙහි ඇති කොම්බුව සහිත ඇලපිල්ල යෙදුණු වචනයක් තෝරා ලියන්න. සොයමින් කොහෙද සොයමින් මං ගොඩක් තියන ඉරිගහන යන්නම් ඊට පස්සේ අපි පස්සේ ලියමු ඒ ටික. කොහෙද සොයමින් ඉතරයි තියෙන්නේ නේ ඔය දෙක තමයි තියෙන්නේ එහෙනම් ඔය දෙකෙන් කැමති එකක් ලියන්න පුළුවන් කොහෙද සොයමින් සර් ප්‍රබෝධි ලිව්වේ සොයමින් ඔව් කමන්නේ පුතේ දෙකක් තියෙනවනේ ඒ දෙකම නිවැරදි දෙකෙන් එකයි ලියන්න ඕන කොහෙද සොයමින් ওই දෙකෙන් එකක් තේරි වෙලි වලින් විස්තර කරන දේවල් කුමක්දයි ලියන්නලු. පෙට්ටි ගොඩයි රෝද ගොඩයි හූකිමින් බේගින් යයි. කෝච්චිය.
කෝච්චිය ගැන තමයි කියන්නේ. කවුරු හරි කියන්නේ දුම්රිය කියලා මේකට කියන්නත් පුළුවන් නේද? අපිට මේක හම්බුණානේ. කෝච්චිය. දුම්රිය කියලාත් අපි කියනවනේ කෝච්චියට. දුම්රිය. අවුයි වැස්සයි වැස්සයි ඇති විට අහස පුරා පාට හතයි. දේ දුන්නා. දේ දුන්නා. බිත්තියේ ඉන්නවා ටට්ටක් ගන්නවා කටු කැරකෙනවා කියන්න මගේ නම. ඔරලෝසුව. 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 ඒ ටික නම් දන්න ටිකක් නේද? ඔරලෝසුව. මලක් උඩ මලක් පියාඹන මලක් සමනලයා 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 බලනකො සමනලයා සුදු පාටට නිල් පාටට උදේට හිස් වට්ටියක් සුදු පාටින් දිලිසි දිලිසි රෑටත් මල් වට්ටියක් අහස 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 තමයි එහෙම වෙන්නේ අහස අහස දී ඇති සංඛ්‍යාංකවල සංඛ්‍යා නාම දීලා තියෙන සංඛ්‍යා ටිකේ සංඛ්‍යා නාම ටික එදා අපි කතා කරා පොඩ්ඩක් मुकद्द में क्या लिखे हत्ता देखता उन तरह बालान में क्या लिखे ने बोले हत्ता दीर्घ दे ना उन्हें इन्हें वाचन में क्या मांगा ऐत कर लिखवा टेक कर लिखवा मैं पुत्र वाई कर लिखवा तैत करा के लिए एक बार अंदाज़ पिन्ने मांगा ऐत कर लिखे हत्ता देखा ये तो कुछ हत्ता देख क्या दिन मित्ता ना उन तरह बाल එම නැත්නම් 72 වගේ ලියවි. එක වැරදි. ආ. 72. මෙතන 74. උතර අර්ග බලන්න 74 නම් ඒක වැරදි. 74. මෙතන 74. මෙතන 79 9 නේද සමහර අපි නිකන් 9 කියලා කියන්නත් උත්සාහ කරන 9 ඊනකට මෙතන 80 දීර්ඝ පාපිය නේද 80 එතන දීර්ඝ වෙනවා 80 लेसी तीन गणांक 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 अभी मरदाणिया वाला गणांक मरदाणिया देख हाँ तुन हतर पहा हाय हत अट नवय दहाय एक का दहाय इंदा भी दहाय दहाय गणन कर मुझे नन्नो ने दहाय दहाय गणन कर मैं तो नोट किया क्यों दहाई
इतनी हट यान बे हाथली हाय हाँ मैं गाय हाथली इंद्र गणन करने आ मेके गल बल उदाहिए තමයි හරහට මේ ගණන් කරන්නේ 10 3 දන්නේ නැන්නේ 1 1 3 4 5 6 7 8 9 10 ආ එක ගොඩක තියෙන 10යි දැන් අපිට ලේසි එක ගොඩක 10යි තියෙන 10න් 10න් ගණන් කරන්න යන තියෙන්නේ හරි මොනම් ඔන්න පළවෙනි ගොඩ 10යි लिखवा हाँ नहीं है तुम देख करी है तो तुम मैं कित बालू एक अगर दहाई याद नहीं एक अगर दहाई निभेती है मैं ना आप इतना देखें देख करंग करन दानव दे देखें देख पुलवा ना करंग कर बालू उत्तर कर अट्ट पास दहा गणकरण हरी देख ज्ञान देख गणन करने वाला देख देख हातरे देख हातरे आय 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 दहाय दहाय दोलाहा दोलाहा मितना दुलार पासे दाहतरे दाहतरे दासये दासये दाहा दाहाटे विसे विसे विसे
විසි දෙක විසි හතර විසි හතර විසි හය විසි හය විසි විසි අට විසි අට තිහ තිස් දෙක තිස් දෙක තිස් හතර තිස් පහයි තිස් හය තිස් පහයි පුතේ තිස් මෙතන දෙකම තිස් පහයි හරි මෙහෙමයි චොට්ටක් අපහසුයෙන් වගේ තමයි කට්ටි ගණන් කරන්නේ ඒක හුරු නැති කමනේ තියෙන්නේ ඒක හුරු වේ පුතේ තුන වසර පළවෙනි පාඩම ගන්න ගන්නකොට ඉගෙන ගන්නකොට ඔක හුරු වෙන්න පුළුවන් දෙකෙන් දෙක ගණන් කරන්න එන්නේ දෙවර චක්‍රේ පාඩම් කරනවා කියන්නේත් එහෙමනේ නේද චොට්ටක් දෙකෙන් දෙක ගන්න ඔව් පුතේ දෙටි ඉවර වෙලා දැන් මං ආවේ ෆෝන් එකේ මං දිනුක හරි පුතේ දැන් සම්බන්ධ වෙලා ඉමු මේ පරණ ටික මං වීඩියෝ එක අනිවාර්යෙන් ගෲප් එකට මේ පන්ති වෙලා ටික වෙලාවකින් දාන්න. ඉතින් මෙතන ඉඳලා අහකට යන්න මේ ඉස්සරහට හරි දාන්න යා. හරි එතකොට මේ මේක කොහොමත් මෙහෙමයි දැන් මම දෙකෙන් දෙක ගණන් කරන්න බැරනාට එක එක ගණන් කරන්න පුළුවන් නේ ගැටුවක් නැහැ. මෙහෙම එකින් එක ගණන් කරන්න එකින් එක ගණන් කරන එක වලට පුළුවන්. එක වරද්දක් නැතුව කරනවනේ. නේද? දෙකෙන් දෙකක් පුළුවන්ද කියලා උත්සාහ කරන්න එකින් එක ගණන් කරාට පස්සේ. මේ බැලුවේ පුළුවන්ද කියලා කට්ටිය ගණන් කරනවා. හරි. 35යි. මේකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ලෙසනි අපි 10 ගණන් කරන්න යා. 10ෙන් 10ට. කිය. 10 20 10 20 30 40 50 එකකින් එක ගණන් කර යන්න පුළුවන්. කින්නෙක් ගණන් කරනකොට ගොඩක් කලා යන හින්දා මම බැලුවේ එක පේලියක 10යි. නම් ලේසි 10ෙන් 10 ගණන් කරන්න පුළුවන්. පුතේ ඔයාලට 10ෙන් 10 ගණන් කරන්න පුළුවන් නම් ඔයාලට 10 වරක් චක්‍රේ පුළුවන්. දෙකෙන් දෙක ගණන් කරන්න පුළුවන් නම් ඔයාලට 2 වරක් චක්‍රේ පුළුවන්. නේද? තව ලේසි චක්‍රයක් තියෙනවා 5 වරක්. 5ෙන් 5 ගණන් කර. ඔය චක්‍ර ටික දැන් ලේසි. දෙවරක් ගන්නවා. හොඳයි නේ. දෙවරක්, 5 වරක්, 10 වරක්. තුනක් ගන්නවා. එක තමයි වෙන්න ඕනේ නේද ටික 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 මාරියෝ නෙවෙයි පොඩි පොඩි ලේසියව තියනවානේ ඒවා හුරු වුණාම ලේසි ගණන් හදන්න ඉස්සරහට පහසු වෙනවා තේ පෙනුනින් දන්නවා හා හොඳයි එහෙනම් එක් එක් වේලියේ කුඩා සංඛ්‍යාව යටින් ඉරක් අඳින්න 97 නේද පොඩිම සංඛ්‍යාව සේ 78 ඉතින් මෙතන මේකේ 7නේ මේකේ 8නේ තියෙන්නේ ඉතින් ගුඩා එක 7 8 නෙවෙයිනි. 7 තියෙන්නේ 97 නේ. අපි එහෙනම් සංඛ්‍යාවෙන් අපි ලොකුද පොඩිද කියලා බලද්දී බලන්නේ තනි ඉරටු වල ඒකද නැත්නම් ඉරටු මිටි පැත්තේද ලොකු එක බලන්න ඕනේ. මිටි පැත්තේ. මිටි පැත්තේ බලන්න ඕනේ. ඉරටු මිටි පැත්තේ ලොකු එක තමයි බලන්න වෙන්නේ. තනිරුඩු පැත්තේ බල්ලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් දඬු කැටනම් ගන්නේ දඬු පැත්තේ බලන්න ඕනේ ලොකු එක මොකද්ද කියලා. නේද? ඒ දෙක සමාන නම් විතරයි මේ කැට පැත්තට එන්නේ. ඒ හින්දා මේකේ ලොකු සංඛ්‍යාව ඔයාලා කියන 97 තමයි. මම අර වරද්දලා ඇහුවේ කට්ටියට තේරෙනවද කියලා බලන්න. 97. යටින් ඉරක් ගහලා තියෙනවනේ 97 හරියට දාගන්න. එහෙනම් මේකේ විශාල සංඛ්‍යාව මොකද්ද? සර් ආ කුඩා සෝරි කුඩා සංඛ්‍යාව ඇහුවේ නේ නේ විශාල සංඛ්‍යාව මං හොයාගත්තේ හරි 68 මේක කුඩා සංඛ්‍යාව 68 හරි පුතේ හරි කියලා දෙන අතරේ කුඩාද ලොකුද කියලා අමතක වුණා මේක කුඩා සංඛ්‍යාව මොකද්ද 38
මෙතන 23 මේ 22 මේකනේ 23 වෙනි ප්‍රශ්නේ මං අහන්නේ මේකේ 51ද 65ද 51 76යි 38 මුයි 38 සර් 38 38 34යි 43 මුයි 34 34 නෑ කින් එක හරි දාගන්න ඔව් පුතේ ඔව් හරි දැන් එහෙමනම් අහගෙන ඉමු මේ පොඩ්ඩක් ඔන දැන් තමයි කට්ටිය ඉන්නේ සම්බන්ධ වෙලා මේ මම වීඩියෝ එක දානවා පුතේ එහෙමනම් වීඩියෝ එකෙන් අඩු පාට ටික මුල් ටික බලා ගන්න පන්ති එක සිසුන්ගේ පොත්පත් හොඳින් පරිහරණය නොකළ බවට හඳුනාගත හැකි ලක්ෂණ තුනක් අපි මේක මේ පාඩමත් හරි චුට්ටක් කොහොම ඉන්නකෝ මම උත්තර ටිකක් වල කුරුටු ගෑම ආ පොත් ත්‍රි තිබීම පොත්වල කුරුටු ගෑ තිබීම නැත්තම් පොත්වල කුරුටු ගෑම පොත් පොත්වල කොළ ගැලවී තිබීම පොත්වල දූවිලි ගෑවිලා තියෙනවා පොත්වල කවර ගැලවිලා පොත නැවිලා තියෙනවා හා සර් පොත්වල කවර ගැලවී තිබීම හරි පුතේ පොත් පිරිසිදු වීම ඒකත් හරි කියපු ඔක්කොම කරුණු ටික හරි හරි මම කිව්වේ දැන් පාඩමත් එක්ක අපිට දැන් මේ කවි ටික ඔව් පුතේ පොත්වල කුණු ගෑම පොත්වල කුණු ගෑවි තිබීම මේ කවි ටිකත් හම් වෙන හින්දා වඩා හොඳයි මේක පොත්වල කොළ ගැලවි තිබීම හරි පුතේ ඔයාලා ඔය කියපු ඔකෝම කන්න ටික හරි එක්කෙනෙක්වත් වැරදි කරනවා කියවුන්නේ අර එක්කෙනෙක් කවුද කියපු එකට හරි වැරදි කියන්න බැරනට කියපු ඔක්කොම ඇහුණා ඔක්කොම හරි කරනු කියුනේ හරි අපි ඔන්න පුරුද්දක් ඉන්න මම ගුරු අපතත් එක පෙන්වන්න පාඩමත් එක්ක මේක පොඩි කොටසක් කතා කරද්දී පාඩමක් මතක් වෙනවා හරි මෙන්න තියෙනවා ළමයිගේ පොත්වලට නේද මේ හොඳින් පරිහරණය නොකරාම වෙන්න පුළුවන් කරුණු ටික පොත් පොඩි වෙලා තියෙන්න පුළුවන් ඔයාලා කියපු කරුණුම තමයි තියෙන්නේ මම ඒතර මේකේ අමතර කරුණක් හරි තියෙයි කියලා තමයි ගුරුවත් පුතත් එක මේක පෙන්වන්නේ පිට කවර නොමැති වීම අපවිත්‍ර වී තිබීම පොත් එහෙමේ විසි කිරීම මේසේ මත ඇති දූවිලි අත්වල කුණු පොත්වල ගෑවිලා තියෙන්න පුළුවන් තෙමිලා තියෙන්න පුළුවන් පෑන් පැන්සල් වලින් කුරුටු ගාලා තියෙන්න පුළුවන් හරිනේ එහෙනම් ඔයාලා කියපු කරුණු ඔක්කොම හරි තව අමතර කරුණක් අහගෙන තියෙනවා නම් අහන්න පුළුවන් ඒකේ. මම ලියපු උත්තරත් හරි ඇති නේද? ඊනකට අපිට ඕකේ කවියකුත් හම්බුණානේ. සර් කවි ටික අපි දන්නේ නැහැනේ. ඔල්ල දෙන්න මේක හම්බ වෙන්න පුතේ සිංහල පොතෙන් නෙවෙයිද
හරි එතකොට මේ තියෙන්නේ සිරිත් මල්දමේ කවි වල අඩු හිස්තැන් ටික අඟුරු හුඩු කැටගෙන විහිළු නොලියනු තැන තැන විහිළු නොලියනු තැන තැන එතකොට මෙන්න මෙතන පොඩි වැරද්දක් තියෙනවා මේ බි ති කණු කිසි තැන ඒක පොඩ්ඩක් හදාගන්න පුතේ බිත්ති කණු කිසි තැන යමක් නොලියනු අයුතු විලසන පළවෙනි කවිය විහිළු එතන බැරදිනි ඉන්න පොඩක් එක හදන්න අල්කිරි මෙන්නේ මං කපල වෙන වචනේ හදන්න විහිළු මෙහෙම එන්නේ පුතේ විහිළු නොලියනු තැන තැන බිත්ති කණු කිසි තැන යමක් නොලියනු අයුතු විලසන ඉස්සෙල්ලා මේක අපි ලියා ගන්නකෝ හරි අනිතා තික්මන ලියගම් පොඩ්ඩක් ඉන්න ඉක්මනින් ලියමු
ශිෂ්‍යත්ව විභාගෙට මේ කවිය එනවද? මේක තුන වසරදි වගේ හම්බ වෙනවා විභාගෙට. දැන් අර මේ මෙයාලා තියෙන්නේ තාම මේ ගුරුවරුන්ට දීලා තියෙන ගුරුවත්වයෙන් මේ කොටස දෙන්නවි කියලා විතරක්. ඉස්සරහට පාඩම් වලදී ඔක හම්බ වෙනවා. විභාගෙට මට මතක විදියට පොඩ්ඩක් මේ එක මොකක් හරි පොතක ඔය ටික තියෙනවා. එහෙම තිබුණොත් මේ ගුරුවත්වයේ තියෙනවනේ මේ කාරණේ. එතකොට දෙන්න පුළුවන් ඉතින්. හැබැයි ඉතින් ඔය ටික ඔක්කොම දැන් මේ විදිහට ඔක්කොම දෙන්නේ නැහැ. මේක නම් අර පාඩම් මතක් කරන් දීලා තියෙන. නේ තුන වසර හෝ හතර වසර පොතක පාඩම යනවා. එහෙනම් මේ ටික වැදගත් වෙනවා ඉතින්. මං චුට්ට බලලා පාඩම කියන්නම් මොකද්ද කියලා. තුන වසර පාඩම තමයි මම මතක දෙන්නේ. සිංහල පොතේ පාඩමක් ඇරෙයි. දිග නියපෙතු වැඩුණු තිබුම හොඳ නෑ කප්පුණු. මෙහෙම කරා නම් හරි ඉතින්. දැන් එහෙම මේකේ කවි ටික ඔක්කොම කවිටගෙන දත් පෙළ කුණු බැඳුණු පෙනෙයි කැත ලෙස හොඳින් සෝදනු. බස්. එතකොට මේ මේ ටික ඔක්කොම ඉතින් පාඩම් කරන්න කියලා එහෙම ගැටලුවක් නැහැ. අපිට දැන් ඉස්සරහා පාඩම් වලදී හම්බුනොත් එතනදී පාඩම් කරන්න වෙනවා. එහෙනම් පොඩ්ඩක් අර සිරිත් මල් දමේ පොත වගේ ගෙන්න ගන්න. දැන් පොත් සාමාන්‍ය කඩවල තියෙනවා ඉතින්. ඒ පොත පතක් ගෙන්නගෙන කියව ගන්න පුළුවන් නම් හොඳයි ඉතින්. තිබුණු හොඳ නැහැ. කප්පනු. දත් පෙළ කුණු බැඳුණු පෙනෙයි කැත ලෙස හොඳින් සෝදනු. හරි නේද? ලීලි වරයි නේද? තව ලියනද කට්ටිය? ලියන මොන ලියගමු? මේ පද හතර විතර ලියා ගන්න තියෙන්නේ.
ඇති නේද වෙලාව? හරි සර්. හරි සර්. හරි සර්. එන අපි බහලට යා. හරි සර්. පාසලේ දිනදා කටයුතු වල සම්බන්ධ සිසුන් පවත්වා ගත යුතු සරල නීති රීති තුනක්. මොනවාද? වේලාවට පාසලට පැමිණීම. වේලාවට පාසලට පැමිණීම. ඔව් තව සුදු සුදුසු නිල ඇඳුම ඇඳීම. සුදුසු නිල ඇඳුම ඇඳීම. හා තව පාසල අරින තෙක් පාසලේ රැඳී සිටීම. පාසල අවසන් නැත්නම් පාසල අවසන් වන තෙක් පාසලේ රැඳී සිටීම. හොඳයි. තව ගුරුවරුන්ට කීකරු වීම. හා පාසලේ දේපළට හාල් නැත්නම් මොකද්ද? වචන කතා කිරීම. හා පාසලේ දේපළ වලට හානි නොකිරීම. පාසලේ දේපළ වලට හානි නොකිරීම. පාසලේ තිබෙන කුණු බඳුන් වලට දැමීම. පාස කුණු නේ නිසිතන නැත්නම් බඳුන් වලට දැමීම. ඔබතේ සර් පාසලේ විනාශලට කීර්තිය යා බඳුන් නොවීම. मेतनापति පන්තියේදී පැවරෙන වැඩක් හොඳින් ඉටු කිරීම. ගුරුවරුන්ට හා පාසලේ සේවය කරන අනෙකුත් පිරිසට ගෞරවයෙන් යුතුව කටයුතු කිරීම. දැන් ගෞරවයෙන් කතා කරන එක. යාළුවකෝ වෙනත් කෙනෙකු හෝ උදව්වක් ඉල්ලුව විට එය තමාට හැකි අයරින් සහාය වීම. තවත් කෙනෙකු සමග කතා බහ කිරීමේදී සංයමයෙන් යුතුව කතා කිරීම. ඊට අමතරව ඔයාලා කියන එක විනයගරුක හැසිරීම නේද? නිල ඇඳුම නිවරදු වැඳීම, ගුරුවරුන්ට කීකරු වීම නේද? වෙලාවට පාසලට පැමිණීම, ඊට පස්සේ පාසල අවසන් වන තුරු පාසලේ නැදී සිටීම, ඊනකට යහළුවන් සමග රණ්ඩු නොවීම නේද? පාසලට කීර්තියක් අත්තර කර දෙන ලෙස කටයුතු කිරීම, ඒ වගේ දේවල් ලියන්න පුළුවන් මෙතන. संबंध शिशु सरल नीति रीति पिछद परहरने එම නීති පවත්වා ගැනීමෙන් අපට හා පාසලට අත්න වාසිලියන් මොනවාද අත්න වාසි හොඳ ළමයි වීම හොඳයි. පාසලේ ලස්සන වීම. පාසලේ කීර්ති නාමයේ වැඩි වීම. පාසල ලස්සන වීම. හොඳ ළමයෙකු වීම. ළමයි විනය ගරුක වීම. ළමයි විනය ගරුක වීම හොඳයි. अदाहव
පාසලේ නම බැබලීම පාසලට කීර්තියක් හිමිවීම නේද මම දෙකක් ඔයාලා කියපු දෙකක් ලියන්නම් මෙතන विशेष लोकेट पनीटियाद මේ මේ පළවෙනි කෙනා කවුද පුතේ? රියදුරා. 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 අපිට කියන්න පුළුවන් රියදුරා නැත්නම් රියදුරු මහතා නේද? රියදුරා. නැත්නම් රියදුරු මහතා. මෙයා හෙදිය. හෙදිය. නර්ස් කියලා කියන්න පුළුවන් ඉතින් හෙදිය. මෙයා ලියුම් බෙදන්නා තැපල් මාමා කියලා කියන්න පුළුවන්. දැන් නම් ඇඳුම වෙනස්. දැන් ලානිල් පාට කමිසයක් නේද අඳින්නේ? ඔව්. ඉස්සරනේ අර කාකි මේ කමිසයද මොකක්ද එයක් ඇඳේ? නේ? දැන් ලානිල් පාට කමිසයක් අඳින්නේ. දැන් ටිකක් යාලා දිනුයි හොඳේ. එයා ගාව අර මොකද්ද රීලෝඩ් දාන්නත් පුළුවන් ඒව තියවන්නේ දැන්. निबंधने गणते एक नहीं कच्चे का सिरित मालदम पता तीव्र थी ना होता ही नहीं ना कावे तो सिरित मालदम पता लिया थी नहीं कावे तो M M L L C W गुर मुहंदिराम गुरु मोहन एल एम क्या यार इसर एल एम नी क्या नाम क्या इसर इंग्लिश की भी हिमा एल आकर एल एल की हुई एम ने भी तीस आया नाम सामने लाखों अनु आई हरे एल एम सिल्वा गुरु मुहूर्त ने एल एम के अनुपत एल एम के ने कहा एक इस तरह के विधि तमा एल एम के ला ये तो कुटे में सर मार आप ही पढ़े मटे आमुने ने कटे आ नेता फिर बेला यानो वाली ने ताऊ की आगाने बैठिच्छा इन्होंने ग्रुप पे के लाखों टिकट टाइप कराने को लुआ इनकर मु खासी बावी तेन गानों दो केरी म गणम पाड़ मे मट की बेरना काशी टिका अत्यान मटीना
काशी वागा तो नहीं तो वाला बाटा किया ना को हाँ लंका लंका भी भाविता करने मतलब मैं प्रश्न कहने दाने लंका भी भाविता करने अडुम वाटिना का मसाहित रुपिये में रुपियल काशी है की अडुम वाटिना का मतीन रुपियल काशी तूने कहा से अन्ने रुपया ये तो रुपया तू ना देंगे ओनी ना देंगे वाह मटर रुपया तू ना देने ओनी कौन मत देने रुपया तू ना देने ना कौन देने तूने कहा से अन्ने कहा तूने कहा से आये रुपया लेगा देने ओनी रुपया देखे कहा से कोई रुपया ले कहा से कोई तमाह रुपया तूने कर देने ओनी ना तूने कहा से ने तूने हाथरे कहा से ने ये बात ने पाहे कास तीन वाने आओ ओ रुपियाल पाहे कास तीन वा इधर रुपियाल दहाई कास तीन वा वाला हालत तीन होते रुपियाल दहाई टा वड़ा लोगों कास तीन होंगे ये में देखा तीन होते रुपियाल दहाई कासी पांची एकासी इधर पांची एकासी ये में देखा तीन होते එහෙම කාසි තියනවා කියතේ හැබැයි අර භාවිතයේ තියෙන කාසි නෙවෙයි. ඔය සමහර විට ආමියක එහෙම නේද තාත්තලා ඉන්නවා නම් එයාලට ඔය සමහර සංවත්සර වලට තෑගි විදියට රුපියල් 1000 කාසි 1500 කාසි එහෙම හම්බ වෙලා ඇති. ඒක පුතේ විශේෂ අවස්ථාවල නිකුත් කරන කාසි විතරයි. සාමාන්‍ය ගනුදෙනු කරද්දීන් ඒක වටිනාකම රුපියල් 1000 තියෙනවා එකේ. හැබැයි සාමාන්‍ය අපි ඒක ගනුදෙනු කරන කාසි නෙවෙයි. එතකොට එනම් සාමාන්‍යයෙන් අපිට කාසි ටිකයි හම්බ වෙන පුතේ මෙන්න මේ කාසි ටික රුපියල රුපියල් 2 රුපියල් 5 රුපියල් 10 පුතේ මේ කාසිත් දැන් මේ කාසි වලට වඩා පොඩි කාසි තියෙනවා හොඳේ මීට වඩා චූටි කාසි ලංකාවේ භාවිතා දැන් භාවිතය කියන්නේ භාවිතා කරන්නේ නැහැ දැන් හැබැයි ඒක තහනම් වෙලා එහෙම මොකුත් නැහැ සත එක තමයි පුතේ ගුඩාම කාසි ලංකාවේ සත 1 සත 2 සත 5 සත 10 සත 25 සත 50 සත කාසි 6ක් තියෙනවා නේද නිකන් අර දැනුමට අපි මේ හොයලා තියාගත්තට කමන්නේ නැහැ සත 1 කාසි සත 2 කාසි සත 5 කාසි සත 10 කාසි සත 25 කාසි සත 50 කාසි එහෙමත් කාසි තියෙනවා ඊට පස්සේ පුතේ එක එක කාසි වර්ගන් නිකුත් වුණා හැඩ එතන මේ තියෙන අලුත් කාසි හැඩ ටික මේ මේක එක එක පාටින් ආවනේ නේද කලින්ම සාමාන්‍ය මෙහෙම හැඩයක් දිවි කාසිය තිබුණේ නිකන් මේ අලු පාට කාසියක් පාවිච්චි කරගත්තා ඊට පස්සේ ආවා රත්තරම් පාට වගේ කාසි ටික ඒ රත්තරම් පාස කාසිය වලට පස්සේ තමයි පුතේ නැවත මේ අලු පාට මේ විදිහේ කාසි ටිකක් ආවා නේද කාලෙන් කාලට විවිධ කාසි එනවා ඒතර කාසි වල බලන්න පොඩ්ඩක් කාසි නිකුත් කරපු අවුරුද්ද තියෙනවා නේද ओके गहला तीनों रुपिया लाई रुपिया देखा ये हिमा गहला तीन हारी एना मैं पालेवी निकासी बाटीना कम मुकद्द मैं पालेवी नियाटा में तीनों वाले कासी अक मैं के बाटीना कम मुकद्द रुपिया ले रुपिया ले आप इधर का पुलवा में है रुपिया ले रुपिया लाई නේද අපි එහෙම කියන්නේ රුපියල් 1යි කියලා කියනවා රුපියල් 1යි කියලා කියන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් කියන්නේ රුපියල් කියලා නේද රුපියල්යි මේක මේකේ වටිනාකම රුපියල් 2යි රුපියල් 2යි මම හිතන්නේ මේක අකුරෙන් ලිවනම් වඩා හොඳයි ඉලක්කමෙන් ලියන්න පුළුවන් හැබැයි අපි මේකේ වටිනාකම ලියද්දී නිකම්ම 2යි කියන්න බෑ අනිවාර්යෙන්ම ඉස්සරහින් කියන්න ඕනේ මොනවාද මේ කාසි වර්ගයේ රුපියල්නේ අපි රුපියල් කියලා ලියන්න ඕනේ මුදල් සම්බන්ධයෙන් ඒක කියවෙන්නේ නැහැ අපිට රුපියල් 2යි
මං කියන්නේ දෙකට වඩා හොඳයි මෙතන දෙකයි කියලා ලියවනා නේද? යල් දෙකයි. රුපියල් දෙක කියලා ඉතර ලිව්වත් හොඳයි. ඉලක්කමෙන් ලියන්නත් පුළුවන් වට හොඳේ. රුපියල් දෙකයි. තේරුණාද? ටියුට් එක අරගෙන ඒක ලියාගමු ලියලා ඇත්තේ. ලියලා නම් හරි වෙලද දැම්මත් කමන්නේ නැහැ. ලියලා නැත්තම් ලියාගමු. ඊනකට බය වෙලා යන්නේ. මේක කීයද එහෙනම්? රුපියල් 5යි. ඊට පස්සේ අටේ එක රුපියල් 10යි. රුපියල් 10යි. හරි. ඊනඟට කියනවා පහත වටිනාකම් වලට අදාළ කාසි අලවන්න ඒ සඳහා කාසිවල රූප හෝ අච්චු ගසා කපාගත් රූප. දැන් රූපයක් නම් පුතේ අපිට පින්තූර කොලයකින් ගන්න පුළුවන් නේ. කොහොමද කාසියක් අච්චු ගහන්නේ? මේ කාසිය මේ කොලේ යටින් කාසිය තියලා රුපියලේ කාසිය මෙතනින් තියලා පැන්සලෙන් මේක තදට අඳින්න එපා. පැන්සලෙන් ලාවට නේද චුට්ටක් පැන්සල් ටිකක් හරස් කරලා අර රවුමේ තියෙන ටික මෙහෙම උඩින් 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 අඳිනවා. අඳිනකොට මේ කාසිවල පුතේ මේවා නිකන් අර මේ මතු වෙලානේ තියෙන්නේ. ඒතර ලස්සනට මේක වැටෙනවා. දැන් කාසි අච්චු ගහලා උතර අච්චු ගහපුවා ඉන්නවද? ඔව් සර්. ආ පෙන්වන්න පුළුවන් ද අච්චු ගහපුවා අය? පෙන්වන්න බලන්න අච්චු ගහපුවා අය. මම අනිත් අයට පෙන්වන්න. ටියුට් එකේ අච්චු ගහපු එක පෙන්වන්න පුළුවන්ද? ආ කාගෙද පෙන්වන්නේ? මම එන්න. ප්‍රබෝධිගේ. හා අනේ ප්‍රබෝධි අතට ඇහෙනවා පුතේ. ප්‍රබෝධි අතට ඇහෙනවා. ප්‍රබෝධි පාටින් පාට මේ කාසි ගොඩක් ඔන්න අච්චු ගහලා අර පොට එකත් එක දෙන්නේ නැත්තේ. හරි අච්චු ගහලා. ආයි කවුරු හරි අච්චු ගැහුවද? ඔමාසත් අච්චු ගැහුවලු. ආ මේ තියෙන ඔමාසත් අච්චු ගහලා. හොඳයි. ඔනේ යටින් තියලා අච්චු ගහලා. අනිත් අය පින්තූරා හිරුපිත් පෙන්නනවද අපිට? හිරුපිත් පෙන්නන්නම්කෝ. ඔනේ හිරුකෙත් අච්චු ගහලා. හොඳයි. තව අච්චු ගහපුවා ඉන්නව නම් පෙන්නනවා නම් මයික් වෙනින් පෙන්නන්න. හරිනේ එහෙනම් පාඩම ටික මේ මොන ටික දිනේ පෙන්වුවා. ඒ කියන්නේ අනිත් අය අච්චු ගහලා නැත්තම් රූප අලවල ඇති නේද? එතකොට අච්චු ගහන්න පුරුදු වෙන එක හරි ලස්සනයි නේ. අච්චු ගහනකොට අච්චු ගාලා කාසි හදා ගන්න පුළුවන් නේ. හරි මම මෙතනට ඉතින් මට කාසි අච්චු ගහන්න නැති හින්දා මම ඉතින් කාසියක් රුපියක් ගිහින් තියන්නම් නේ. රුපියලේ කියන තැනට බලන්න පුළුවන්ද කියලා තියන්න. ඔන්න මම රුපියලේ කාසියක් ගෙනත් තියාගත්තා එතනට. රුපියල් දෙක. ඒ රුපියල් දෙකක් ගේමු එතනට. රුපියල් දෙක එතනින් මන් තිබ්බා. රුපියල් පහ ගේන්නම් මම මෙතනට. මට ඉතින් අච්චු ගහන්න බෑනේ මේකේ. මොන මං කාසි පින්තූර ටිකක් එතනින් තිබ්බා. ඒතර ඔයාලත් අච්චු ගහලා හරි කාසි අලවලා හරි
නේද මේක සම්පූර්ණ කරගන්න ඕන රුපියල් 10 හරි ඊනකට පහත බාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය කාසි ඉදිරියෙන් අලවන්නලු. ඒතර ඔයාට අලවන්න පුළුවන් පුතේ කාචු කාසි ඕන නම් අච්චු ගහන්නත් පුළුවන්. නේද? කැමති නම් යටින් අච්චු ගහන්න නැත්නම් අලවන්න. රුපියල් 10. මොකද කරන්න ඕනේ? රුපියල් 10 කාසිය. ඔව්. ඔයා කැමති නම් කෙලින්ම 10 කාසිය. හරිද? එහෙම නැත්නම් ඔයාට පුළුවන් පුතේ පහේ කාසි දෙක. ආන්න එක තමයි. එහෙමත් පුළුවන් හොඳේ පහේ කාසි දෙකකුත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ හොඳේ පහේ කාසි දෙකකුත් පුළුවන්. 10 කාසියක් ඕන නම් ඉස්සරහින් අලවන්න. එහෙම නැත්නම් පහේ කාසි දෙකක්. හරිද? වෙනස් වෙන්න පුළුවන් එක එකනා හිතන විදිහෙන්. මුදල් දෙන්න ගියොත් මං ගාව ඒ කාසි නැති වෙන්න පුළුවන් නේ. මට පහේ කාසි දෙකක්, තව ඕන දෙකේ කාසි පහක්, රුපියල් කාසි වලින් 10ක් ඕන විදිහට පුළුවන් හොඳේ. රුපියල් 10 හැදෙන්න ඕන. රුපියල් 6 ලේසිම විදිය තමයි 5 රුපියලයි නේ. සර් 5ව දෙකක් 5 රුපියලයි. ඔ 5ව දෙකක් අතන 5 රුපියලයි හොඳයි රුපියල් 6ට නේද? කතුරක් රුපියල් 6යි නะ ලාභයි හොඳේ මේ කතුරු මේ කඩේ. ඔ දෙකේ කාසි තුනකුත් පුළුවන්. එහෙමත් පුළුවන් හොඳේ. දෙකේ කාසි තුනකුත් දාන්න පුළුවන් එතන. මම 5 රුපියලයි මම දැම්මා. ඔන්න මෙතන දෙකේ කාසි තුනක් දාන්න. කමක් නැහැ. ඊළඟ රුපියල් 4. ඒක නම් අපි දෙකේ කාසි වලින් ගත්තා නම් ලේසි නේ. රුපියල් කාසි 4ට වඩා දෙකේ කාසි දෙකක්. දෙකට දෙකක් සර්. දෙකේ කාසි දෙකක් නේ. දෙකේ කාසි දෙකක්. දෙකේ කාසි දෙකක් ඇලවුවා නම් හරි. රුපියල් 2. දෙකේ කාසි දෙකක් කලවන්න පුළුවන්. අලවලා හරි අච්චු ගාලා හරි නේද? ඒ විදිහට පුතේ ඔයාලට ඕන තරම් මුදල් මේ මොකක් හරි දුන්නොත් හැදෙන විදිහ. සමහරවිට මේක ලියන්න කිව්වත් රුපියල් 2 රුපියල් 2 ලියාගන්න පුළුවන් වෙයි නේද? ඔන්න එහෙම දෙයක් මේ මුදල් පාඩම ඇතුලේ රුපියලේ කාසි වල අගයන් ටික මොනවාද? නේද? මොනවාද රුපියල් කාසි ටික? ඊට පස්සේ යම් කිසි මුදලක් දුන්නොත් රුපියල් 10ක් දුන්නොත් රුපියල් 8ක් දුන්නොත් ඒව කාසි වලින් හැදෙන්නේ කොහොමද කියලා තොන්නකින් අහලා තියෙනවා. එනම් පැහැදිලි නේද පාඩම? මම ලොකු අභ්‍යාස ටිකක් නෙමෙයි පොඩි අභ්‍යාස ටිකක් තියෙනවා. හා. ඒක ලේසි මුදල් පාඩම. ඉස්සරහට තව කොටස් තියෙනවා පාඩම් වල. සතියේ දවස් හඳුනා ගැනීම. සතියේ දින හත පිළිවෙලින් මතකයිද? ඔහිරුක කියන්න බා. සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතිදා සිකාදා සෙනසුරාදා. අන්න හරි. දැන් සාමාන්‍යයෙන් සතිය පටන් ගන්න දවස තමයි පුතේ ආරම්භක දවස තමයි සඳා කියලා කියන්නේ. ඉරිද තමයි සතිය අවසන් දවස කියලා කියන්නේ. හරිද? ඒතර අපි සතියේ දවස් 7 පිළිවෙලින් මතක තියාගන්න වෙනවා. සහ සතියේ දවස් 7 අකුරු වරද්දාගන්නේ නැතුව ලියන්නත් පුරුදු වෙන්න වෙනවා. මම දකිනවා පුතේ ඕන තරම්. දැන් මේක දෙක වසර දුගන්නවනේ නේද? මේක ළමයි දන්නවා. සතියේ දවස් ටික මතකයි. හැබැයි ඉතින් පේපර් වල එහෙම ලියනකොට ගොඩක් අයගේ මේකේ අකුරු වරද්දලා තියෙනවා නම් ඕන තරම් දකිනවා. ඒ කියන්නේ ඌමනාව නැතුව ලියන්න ගත්තම තමයි නැත්තම් ලියන්න පුළුවන් නේද? එහෙනම් සඳුදා නේද? ඊට පස්සේ අඟහරුවාදා සංඥක ගේ නේද? අඟහරුවාදා ඊට පස්සේ බදාදා
ब्रहस्पति हरदागम बृहस्पति सिकुरादा सेनसुरादा ट्यूटेला मन साकच्चा करो हर दागम एम कर लिया ध्यान मैं करते हरियाणा उल्टी कथा कर पारे कथा कर लिया अंत पलसरें मेडिपुरी सटहन तीयन लिया अडवेन तीयनी कथाकर आयोम लिया इट पास ओके वेडकर अभी ओके दिब्ब सिंगल टीकोम कथाकर इतर गना टीकोम मे कर लिया मन साकच्चा कर हरवेद बलागा अमार नैपते पाड़न टीक मे वाल मतकना अभी अमतर पंत अक्राने बदा दौदे टीक दिटी अब एक वीडियो के ना मन गुप्त इतने पंत इन बेरोना वीडियो के बल एक अनिवार्य इतने मंकी मे कल ट्यूट पेलला मेटी मेटी वगे अभी कथा करना क्यूवा अरे देंका मे मे अभी करे आप अगर वादा हम यदाटे मेटी उठे इतर को रताकल पाड़न टीकाटे सिखुराध पेपर एटे मुने दाई पेपर दस दागन बल मेक मे मुना करूटे कल अरे दैंग मारते दैंक मे इवर मे कला लिया पुलवा प्रश्न टीका कहना सती पलम दवस पाट की सती पलम दवस कवदा गेल सांदुदा अरे सत्य अवसान दवस अवसान दवस इरिदा सत्य अवसान दवस इरिदा සඳුදාට පසු දවස අඟහරුවාදා අදා අඟහරුවාදා හැබැයි ඉතින් මේවට උත්තර ලියන්න අපිට සතියේ දින හත පාඩම් තියෙනවා අඟහරුවාදා
ඉරිදාට පෙර දවස. ඉරිදාට කලින් දවස. පසුදා. ඉරිදාට කලින් දවස. පෙර දවස. ඔයා පසු දවස කියන්නේ. සෙනසුරාදා. පටලවා ගන්න එපා. පෙර දවසයි පසු දවසයි දෙකක්. පෙර කියන්නේ කලින් දවස. සෙනසුරාදා. සතියේට දවස් කීයද? බ්‍රහස්පතින්ද සිකුරාදාට පෙර බ්‍රහස්පතින්දා සිකුරාදාට පසු දවස සෙනසුරාදා සිකුරාදාට පසු සෙනසුරාදා 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 සතියේ පාසල් යා යුතු දවස් දැන් නම් ඔන මතක් කරගන්න වෙන හිට අඳ ඉස්කෝලේ පටන් ගත්තම මොනවාද සතියේ පාසල් යා යුතු දවස් එන්නේ පළවෙනි දවස කවද්ද? අඟහරුවාදා. එන්න ලබනවා. සඳුදා. සිකුරාදා. අඟහරුවාදා. සඳුදා. මගේ මේක වෙනස් ඒ රූල් ටික ඔයාලා ඒ රූල් වල ලියා ගන්න. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සිකුරාදා ඔන්න සතියේ පාසල් ඔන්න ඉරිදා හා සතියේ පාසල් නොයන සති අන්ත දවස් අති අන්ත කියලා අපි කියන එකට සෙනසුරාදා ඉරිදා සෙනසුරාදා සෙනසුරාදා ඉරිදා හරි මම ලියලා ඉවරද ඔය ටික ඉවරයි නේද මම ලියලා ආදී දැන් ආ ඉක්මනින් ලියා ගන්න ඕනේ නේ සර්
ඔන්න දැන් අපි ගණන් පාඩම මේ ගණන් පාඩම මම මෙතනට විතරයි අද යන්නේ දැන් අසාලීම ලියා ගන්නත් එපා වචන ටික එතකොට මේ අපි ඔන්න මුදල් පාඩම කතා කළා දැන් අද මේ පොඩි විෂය කරුණු චුට්ටක් ඉඳලා පාඩම් දෙකක් අද කතා කරලා තියෙනවා නේද මුදල් පාඩම කතා කළා ඊට පස්සේ සතිය දවස් හඳුනා ගැනීම කියන කාරණේ කතා කළා එතකොට දැන් අපි ආපහු අඟහරුවාද පන්තියේදී හම් වෙනවනේ අඟහරුවාද පන්තියේ හම් වෙනකොට හැමෝටම සතිය දවස් හත පිළිවෙලින් පාඩම් වෙලා තියෙනවා සතිය දවස් හත පිළිවෙලින් පාඩම් වෙලා තියෙන්නත් ඕනේ සතිය දවස් හත පිළිවෙලින් ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ ඊට පස්සේ ඇහුවම මෙදී මේ විදිහ ප්‍රශ්න කිහිපයක් අනිවාර්යෙන්ම මම ප්‍රශ්න කිහිපයක් මේ ආපහු අඟහරුවාද අහනවා ප්‍රශ්න කිහිපයක් එවලෙත් දෙනවා දැන් කලින් අභ්‍යාසය දුන්නම ගෙදරදි කරනවනේ එවලෙත් අභ්‍යාස ටිකක් දෙනවා එඳ සතිය දවස් හත එක පාඩම් කරන්න ඊට පස්සේ අපි ඊනක පාඩම තියෙන 100 තෙක් සංඛ්‍යා භාවිතා කිරීමනේ දැන් කො 100 වෙනකන් ගණන් කරන්න පුළුවන් අය ඉන්නවද එකේ ඉඳලා 100 වෙනකන් එක දෙකටම ගණන් කරන්න යන්න පුළුවන් ඒ ප්‍රමාණයට පුළුවන් ඔව් ඊනකට එකේ ඉඳලා 100 වෙනකන් අකුරෙන් ලියන්නත් පුළුවන් දෙකම පුළුවන් අය කවුද ඉන්නේ එකේ ඉඳලා 100 වෙනකන් අකුරෙන් ලියන්නත් ඔකිදර පුළුවන් සර් ඉෂාන් මම මොන සංඛ්‍යාවක් නැදින් කිව්වොත් මං කියන ඔන්න 67 කියලා 67 ඔයාලට ඉලක්කෙම ලියන්නත් පුළුවන් අකුරෙන් ලියන්නත් පුළුවන් මං කියනවා 69 කියලා එතකොට මං අහනවා 69 ට කලින් සංඛ්‍යාව මොකද්ද පුතේ 69 ට කලින් සංඛ්‍යාව 68 ආ 69 ට පස්සේ සංඛ්‍යාව ओ පුළුවන් ද අභියෝගي බාර ගන්න කටියෙ. පුළුවන් සර්. මේ බලමුකෝ අභ්‍යාස දැන් මේකේ අභ්‍යාසයකුත් තියෙනවා. එතකොට මේ අභ්‍යාස ටිකත් ඔයාලා කරන්න ඕනේ. හරි. මේ ස්ථානියගේ එක ස්ථානියගේ අභ්‍යාස ටිකත් කරන්න ඒකත් ලේසි. ඒක මේ පොඩි අභ්‍යාසය දාලා තිනේ මම ඊට අමතර අභ්‍යාස ටිකක් දෙන්නම්. මේ ස්ථානියගේ කියන එක දන්නවා අපි අර කතා කරපු මේ 10 ගොඩක් කී ගොඩක් කියන එක මේ තියෙන්නේ. මේක මම පැහැදිලි කරලා දෙන්නම්. මේ මේ ටික පුළුවන් වෙලා තියෙන්න ඕනේ ඊනඟට තව එකක් මං අහනවා හැමෝගෙම දෙවරක් චක්‍රේ ගත්තොත් පාඩම් දෙන්න පුළුවන් වේද කට්ටියට වැඩි නෙවෙයි දෙවරක් දෙවරක් බැරි නම් දෙක හත බැරි නම් දෙක හතර ඉඳලා 20 වෙනකන් මේ කිව්වත් ඇති දෙක හතර 6 10 නේද එහෙම 20 වෙනකන් පුළුවන් වෙයි නේ දන්නේ කාගෙන් අහයිද කියලා මම නම් ලිස්ට් එක බැලුවා මෙහෙම නම එහුවා ඔන්න බලන්න ගියා දැන් නිකන් අහුණා අවුඩින්ම අහුවෙනවා හා මේ චනුකි අහුවෙනවා ඔන්න චනුකිට කියනවා දෙවරක් චක්‍රය කියන්න කියලා ඊට පස්සේ ඔන්න ඊනක නම අහුවම බලමු අවුකිත හම්බෙනවා කිතර කියන්න කියන උතුර කවුරු නම් කරයිද දන්නේ එක එක කෙනාගේ එක එක ප්‍රශ්න අහන්නේ හරිද ඔන්න මම සීමාවන් ටිකක් කිව්වා දෙවරක් චක්‍රය පාඩම් හරි පුළුවන් නම් හොඳයි දෙවරක් චක්‍රය පාඩම් කරන්න කිව්වා ඊළඟට මේ පාඩමේ මේ අභ්‍යාස ඔක්කොම කරන්න උදේ මේක 100 වෙනකන් ලියන්න තියෙනවා මේ ටික ලියන්න සම්පූර්ණයෙන්ම මේ ටික සම්පූර්ණයෙන්ම ලියන්න තියන්න 100 වෙනකන් ලියන්න පුළුවන් වෙන්න ඕනි කිව්වා එකේ ඉඳලා 100 වෙනකන් අකුරෙන් ලියන්න පුළුවන් වෙන්නත් ඕනි කියලා කිව්වා මේවා බැරියව නෙවෙයි පුතේ ඔයාලට පුළුවන් ඒ මොදේ ඊට වැඩි සීමාවක් නෙවෙයි හරි නේද ඊනකට සතිය දවස් හත පිළිවෙලින් පුළුවන් වෙනවා මැදින් කාගේ හරි ප්‍රශ්නයක් ඇහුවොත් බ්‍රහස්පති දිනට කලින් දවස බ්‍රහස්පති දිනට පස්සේ දවස එහෙම පුළුවන් වෙන්න ඕනේ හරි නේද හරි අපි ඉක්මනින් එහෙනම් යන්නටද සාලියන වචන ටික ලියන්න සාලියන්නේ යන්නේ
අද දිනේ කවද්ද? 2021 මම ඒක ලොක් කරන්නම්. 8 වෙනිදා නේද? හරි. ටග්ගා ලියා ගන්න අසාලේම කියලා මාතෘකාව. සාලිවීම පස්සේ පාඩම එන්නේ දෙනවා කිව්වේ වචන පහක් දෙනවා කියලා කිව්වා හැමෝම දිනුම් පාඩමේ හරිද සෝදානම්ද ක්‍රීඩා එක ක්‍රීඩා හරි සර් දෙක උත්සවය 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 සර් තුන මොකද්ද තුන්වෙනි එක සූදානම් 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 සර් හතරවෙනි එක කරුණාවෙන් 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 සර් පස්වෙනි එක දිවීමේ 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 සර් පස්වෙනි එක මොකද්ද හරියට ඇහුන්නේ දිවීමේ තරඟය කියලා කියන්නේ දිවීමේ
ඔන්න මම ලියනවා ටග් ගාලා හද වැඩි දාගමු ලියලි ඉවරයි නේද ප්‍රශ්නෙ ගමමු ඔව් සර් සර් ඔකිටගේ 10 10 අයින් පහ एक तमाय दिन को मुकाद पहन देखो बारात दगाती सेनुली के पहन पहाई हाथरे बनी है काई सर पास बनी है काई हाथरे बनी है काई एक अन दीर्घी में दीर्घी स्पील दागर ने द सेनुली के पहन पहाई हाँ रिपाय हाँ रिपाय हम रहे एक तमाय डैम्पू ते किने दिन पहन पहाई හරි පහෙන් පහ මාරි අය හරි මේ කවුද චනුකේ කීයක් හරිද පහෙන් පහ මාරි හොඳයි නේ පහෙන් පහෙන් පහ මාරි නා හා එතකොට පුතේ වැඩේ එකක් දෙකක් හරි වරදිනවා නම් වරදින්නේ දැන් මේ පාඩමේ මම ඔය ටිකක් අමාරු වගේ වචන ටික හොයවහන දෙන්නේ හැබැයි මම දෙන්නේ පාඩමේ එතකොට සමහර විට මේක පිල්ල මේක පීඩා සමහර දීර්ඝ ස්පිල නැති වෙන්නේ නැති නේද කරුණාවෙන් නයන්න මුර්ධජ නැතුව ඇති දිවි මේ දීර්ඝ ස්පිල මග ඇරලා ඇති වර්ධිනවන සූදානම් කියද්දි මෙතන දීර්ඝ අමතක වෙන්නේ නැති චූටි චූටි දේවල් වල පිල්ලන් ටික හොඳට අඳුරනවා වලට කියවන්නත් පුළුවන් ලියන්නත් පුළුවන් හැබැයි පොඩි පොඩි දේවල් සමහර විට මග ඇරෙන්නේ එහෙනම් වලට කරන්න පුළුවන් අපි ආපහු අඟහරුවද දෙන්නේ මේ පාඩමෙන් ඉස්සරහටනේ එනං ඕකේ තියෙන අමාරු වචන ටික gedara diwa liyan. වා gedara ti අභ්‍යාසයක් gedara කරලා තියන්න මේ අමාරු වචන ටික අසාලින්න. මම ඔය පාඩමෙන්මයි දෙන්නේ වචන ටික. තුරා පාඩම නිතර නිතර දෙපාර තුන් පාර කියවන්න. මේ පාඩමෙන් අමාරු වචන ටිකක් හොයලා නේද? ලියන්න. එතකොට ඔයාලට අහු වෙනවා. අනේ සමහර විට ඔයා ලියපු අමාරු වචන ටික තමයි මම දෙන්නේ. හරි. එනං මං පන්ති අද දවසට නතර කරනවා. හරිද? අපි ආපහු හම් වෙන කවදද අඟහරුවාදා උදේ 7 අඟහරුවාදා උදේ අඟහරුවාදා උදේ 7 එතකොට මම ඔයාලට දාන්න ඔව් මම ඔයාලට දාන්න ඔම් චූට්ටක් අහගමුකෝ මම එතකොට ඔයාලට ඊට පස්සේ ප්‍රශ්න ටික අහමු මම ඔයාලට දාන්න අර එදා දෙන්නම් කියපු ගණන් ගැටලු ටික දාන්න ගණන් ගැටලු කියන්නේ අර දැලිස ටිකක් එකතු කරන් දානවා කියන එක මට ඔයාලට දෙන්න බැරුණා ඒ ටික දාන්න ඉනට එදා පන්තියට සහභාගී වෙන්න බැරි අය බැරිව හිටියන් ටික දිනේ කඩුවෙන් එදා හිටියේ. ඒ අයට මේ group එකේ මම දාලා දෙනවා වීඩියෝ එක. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊනකට අද පන්තියේ මුල හිටපු බැරි අයට අද වීඩියෝ එක තව ටිකක් දවල් වෙන්න එනකොට දාන්න. ඒකත් අනිවාර්යෙන්ම හිටපු නැති අය බලන්න. නැත්තම් පුතේ මග ඇරුණාට පස්සේ පාඩම් ටික දිගටම මග ඇරෙනවා. ඊනකට අඟහරුවාදට අපි paper කතා කරන්නේ නැහැ. හරිද එහෙනම් දැන් ඊනට තියන් තියෙන 10 paper එකේ එක ලියලා තිබ්බට කමක් නැහැ. හැබැයි ඒක අපි අඟහරුවාදට කතා කරන්නේ නැහැ. ඒතර අපි අඟහරුවාදට කතා කරනවා මේ ටියුට් එකේ දැන් ඔයාලා දීලා තියෙන ටියුට් එකේ ගණන් ටික කතා කරනවා. ඊට පස්සේ මම ටිකක් මතක් කළා අසාලීම ටික පොඩ්ඩක් පුරුදු වෙන්න. මේ සතිය දවස් ටික අහනවා. එකේ ඉඳලා 100ට ලියන එක ගැන අහනවා. දෙවර චක්‍රය අහනවා. නේද? ඔය කිහිපයක් කිව්වා. ඒතර ඒව බලන්න ඕනේ. කියවන්න අපහසුකම් තියෙන ළමයි ටිකක් විතර වේගෙන් කියව ගන්න බැරි අය අනිවාර්යයෙන්ම පාඩම් වේගෙන් කියවන්නත් ඕනේ. හරිද? ඊට පස්සේ පුතේ මේ මගේ පන්තිය වැඩ ටිකනේ. මේ පන්තියෙන් වැඩ ගොඩාක් දීලා හරියන්නේ නැහනේ. දැන් මේ පන්තියෙන් වැඩ ටිකක් දෙනවා. ඔයාලත් අමතර වැඩ ටිකක් වෙනම කරන්න. ස්කෝලේ ටීචර් වැඩ දෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එක ස්කෝලේට. හරිද? ඊට අමතර දැන් ඔයාලත් වෙනම අමතර වැඩ ටිකක් නේද යාළට වෙනම මේ මේ මං කරන වගේ ප්‍රශ්න පත්‍ර කට්ලයක් වෙනම කරගන්න පුළුවන් නම් නැත්නම් වෙන මොන හරි අභ්‍යාස ටිකක් වෙනම කරගන්න පුළුවන් නම් වෙනම පොතක් පතක් ගෙනගෙන කරගන්න පුළුවන් නම් හැබැයි ඉතින් ඒක පොතක් පතක් අම්මලා තාත්තලා ගෙනත් දුන්නම බාගෙට කළා දවස් දෙකක් කළා විසි කරන්න බෑ හරි ආසාවෙන් අභ්‍යාස කරන්න ඕනේ ආන්න එහෙම අමතර වැඩක් කරන්නත් ඔයාලා පැත්තෙන් උත්සාහ කරන්නත් ඕනේ එතකොට තමයි පුතේ ඔයාලට පන්තියේ අනිත් ළමයිට වඩා ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.
අනිත්යට වඩා සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. හරි නේද? එහෙනම් මං අද දවසට පන්ති නතර කරනවා. ඔව් ගැටලු අහන්න තියෙනවා.